නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මේ ජයග්‍රහණයත් සමඟ රටේ ලොකු පිබිදීමක් ඇති වෙලා තියෙනවා, ජනතාවගේ ලොකු පිබිදීමක් ඇති වෙලා තිබෙනවා. ඒක පැහැදිලිවම අන්තවාදයේ වෛරී දේශපාලනය, මඩ දේශපාලනය පරාජයට ලක් කිරීමක්. එනිසා අපි පැහැදිලිවම බලාපොරොත්තු වෙනවා රනිල්, සජිත්, හකීම්, බදුර්දීන්, සම්බන්ධන්, සුමන්තිරන් වගේ උතුර දකුණ ජාතිකය ආගම යොදාගෙන ජනතාව අතර මානසික බෙදීමක් ඇති කරමින් කරපු දේශපාලනය මෙතනින් නවත්වයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි කියනවා එම බෙදීම සුවපත් කරන්න අවශ්‍යයි. මේ රටේ ජනතාව අතර වසර 4 මාරක් තිස්සේ ජාතිය ආගම පමණක් නෙවෙයි උතුර දකුණ ભેදේ පවා ඇති කරලා හකීම්, සම්බන්ධන්, බදුර්දීන්, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාසලා කරපු දේශපාලනේ අවසාන ප්‍රතිඵලය බවට පත් වෙලා තියෙන මේ රටේ ජනතාව තීරු වලට බෙදන්න කටයුතු කළා තිබෙනවා. දැන් ඒක සුවපත් කරන්න අවශ්‍යයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ සඳහා අවශ්‍ය ප්‍රවේශය දැන් අරන් තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා සියලු ජනතාවට, අන්තවාදීන් නොවන සියලු ජනතාවට අපි ආරයම් කරනවා ඒ ප්‍රවේශයත් එක්ක අත්වල් බැඳගන්න කියලා. ඒ වගේම අපි මේ ජාතිවාදී, අන්තවාදී දේශපාලඥයන් අපි ඉල්ලා සිටිනවා. විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ, අනුර, සම්බන්ධන්, හකීම්, බදුදීන් මේ කල්ලියෙන් අපි කියනවා මේ රට සුවපත් කරන්න තියෙන ගමනට කිසිසේත්ම බාධා කරන්න එපා කියලා. මොකද මේක මිනි කඳු මේ රටේ ගොඩ ගැහුණ ඇති. මිනිස්සු දශක 3ක් තිස්සෙත්, ඒ වගේම පහුගිය පාස්කු ප්‍රහාරයේත් ලේ ගංගා හැලුණා මේ රටේ ඇති. ඒ නිසා මේ රට නැවතත් තව මරාගැනිලි වලට නෙවෙයි මේ රට සුවපත් කරන්න ඕනේ, මේ රට ගොඩනගන්න ඕනේ. ඒ නිසා ඒකට බාධා කරන්න එපා කියන එක අපි පැහැදිලිවම මේ කණ්ඩායම් වලින් ඉල්ලා හිටිනවා. ඒ වගේම ඔබ දන්නවා මේ පරාජයෙන් පසු සජිත් ප්‍රේමදාස මහත්මයා ඔහුගේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අසුණා. ඒ වගේම දැන් වැලක්, ඇමතිවරු වැලක් ඉල්ලා අස්වෙමින් යනවා. එතකොට මේ දේශපාලන විවිධ උත්සාහයන් කරා, ජාතිවාදයේ වපුරව්වා, වෛරය වපුරව්වා, මඩ ප්‍රචාරය කළා, මේ සියල්ල කරලා අසාර්ථක වුණු තැන දැන් ඔවුන් ක්‍රමක්‍රමයෙන් පසුබසිනවා. නමුත් දැන් අවාසනාවකට වික්‍රමසිංහ මහත්තයා තාම උත්සාහ කරනවා මේ තරම් ජනමතය තමන්ට විරුද්ධව තිබිලත් ඒ ජනමතයට හිස නමනවා වෙනුවට බලයට තියෙන කෑදරකමින් කොහොම හරි බලය අල්ලාගෙන යෑමේ සටනක තමයි අද වික්‍රමසිංහ මහත්තයා නිරත වෙලා ඉන්නේ. ඒ නිසා අපි පැහැදිලිව උට කියනවා මේ ජනමතයට හිස නවන්න. මිනිස්සු 2018 පෙබරවාරි 18 වෙනිදා පළවෙනි පණිවිඩය දුන්නා. ඒ පෙබරවාරි 18 වෙනිදා මිනිස්සු කිව්වා ඔයාලගේ ආණ්ඩුව අසාර්ථකයි කියලා පළාත් පාලන ආයතන මැතිවරණයෙන්. දැන් මේ ජනාධිපතිවරණයෙන් වැඩි ඡන්ද ලක්ෂ 14කට ආසන්න ප්‍රමාණයකින් 10%කට වැඩි ප්‍රතිශතයකින් ආණ්ඩුව පස්සට ඇදලා දාලා මේ රටේ ජනතාව පණිවිඩයක් දීලා තිනවා මේ ආණ්ඩුව අසාර්ථකයි කියලා. ඒ නිසා තවදුරට බලයට කෑදරකමින් කොහොමාරි බලය අල්ලගෙන ඉන්නවා කියන මානසිකත්වයෙන් පෙළෙන්න එපා කියන එක අපි එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලනවා. මොකද මේක අපිට පැහැදිලිව පේනවා එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුද පියවා ගැනීමට රට උකසට තබන දේශපාලනයක් තමයි අද සජිත් ප්‍රේමදාස මහත්තයයි කඳවුරත් රනිල් වික්‍රමසිංහ මහත්තයයි කඳවුරත් දෙකම ක්‍රියාත්මක කරන්නේ.